සිරිපාපියුමේ පිවිතුරු බලයෙන් රන්මැලි සෑයේ අසීමිත අනුහසින් මහපොහොස් සෙවණේ නිමල සිසිලසින් දළදා මෙතුරේ හේවිසි නාදින් මංගල සෑයේ මුනිකුණ බලයෙන් නිවි සැනසෙන ජීවිත තව තවත් සුපින්පත් කරවමින් කෙලිස් නසන වීතරාගී අමා නිවන ගැන කියවෙන අතියුතුම් සදහම් පද නොනතියන් වෙත සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඝටිකාර සරදුන් නමදිම් පුඤ්ඤාර්ථින් සරණා බුද්ධ පරායන සාදු ජන සරණ මේ උතුම් පුඤ්ඤා කස්සප බුදු සසුනේ අග්‍ර උපස්ථායකයා වූයේ ඝටිකාර නම් ශ්‍රාවකයායි. අනාගාමී ඵලයටපත් බ්‍රහ්මලොව වැඩවසන ඒ උතුම් ඝටිකාර බ්‍රහ්මරාජයාගේ නාමයෙන් ගෞතම බුදුසසුනට පූජා කළ මළඹේ බුදු පසේපුතු අරහන්තක මහා විහාරයේ ඉදිකළ ඝටිකාර මහා සෑරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව සිරි ඝටිකාර සෑරදුන් නමදිම් සිරි ඝටිකාර මහා සෑරජනන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමු පුතාය සුපින්නතුනි, මේ පින්සාර වස්සාන සමයේ අප මහමෙවුනාව භවනාසපු සංචිතේ මාළඹේ පිටුගල අමාවතුර මහමෙවුනාව භවනාසපු පරිශ්‍රයේ විශේෂ පින්කම් මාලාවක් සංවිධානය කරනවා. මේ වස්සාන පින්කම් මාලාවේ වස්සානයේ සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහන අප මේ ආකාරයෙන් පුරුදු පුහුණු කරමින් උතුම් ධර්ම කාරණා පිළිබඳ සාකච්ඡා කරද්දී අපි ඊයේ දිනේදී කතා කරේ ආර්ය ශ්‍රාවකයාගේ නිපකෝ ගුණය පිළිබඳවයි. ඉතින් අදත් අප එපඳුම උතුම් ධර්ම කාරණයක් පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආර්ය ශ්‍රාවකයාගේ දඩබ්බර නැති ස්වභාවය, නොසේනම් අපගබ්බෝ කියන ස්වභාවය පිළිබඳවයි අප අදවසේදී කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මදේශනාවට මහමෙවුනාව භාවනාසුකවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් බුදු පසේබුදු අරහින්තක මහා විහාර පරිශ්‍රයට වැඩමව අදාලා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මම නමස්කාර පූර්වකව පිළිගන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ සද්ධර්මීය කාරණා කරුණුකාරණා විස්තර කරගනිමින් අප මනාකොට ඒ දෙනුම් කරුණා ශ්‍රද්ධා බුද්ධියෙන් යුක්තව ආග්‍රහණය කරගන්නට බලාපොරොත්තු වෙන සිටන මොහොතේදී ඊට මත්තෙන් භාග්‍යතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් පට්ටිය පිළිගන්වා ධර්ම දේශනය සඳහා ආරාධනා කර සිටිමු. සෑරජානන් වහන්සේ ගෞතම බුදුසසුනට පූජා කර වර්ෂයක් පිරීම නිමිත්තෙන් මේ පින්සාර වස්සාන සමයේ වස්සානයේ සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහන බුදු පසේබුදු අරහන්තක මහවිහාර පරිශ්‍රයේ සංවිධානය කරනවා. ඉතින් සැම සිත් සතන් තුල මෙත් සිත ඇති කරවන කරණීය මෙත්ත සූත්‍රයේ අන්තර්ගත ධර්මකාරණා බොහෝමයක් පිළිබඳ අප මේ වෙනකොටත් සාකච්ඡා කර අවසන්. මා පෙරත් සඳහන් කළ පරිද්දෙන්ම අපි හැම කෙනෙක්ගේම ජීවිතවලට පෞද්ගලිකවම වැදගත් වන ධර්මකාරණයක් තමයි අද ඉගෙන ගන්නට මේ සූදානම් වන්නේ. මේ ආර්ය ශ්‍රාවකයාගේ
දඩබ්බර කමින් තොර වූ ජීවිතයේ පිළිබඳ පිනත් ස්වාමීන් වහන්සේ අපිට මේ ධර්ම කාරණා කරුණු මනාකොට පැහැදිලි කර දෙන්නට සූදානම්ින් පසු වෙන්නේ. ඉතින් වැඩමවා වදාළ මහමෙවුනාව භාවනා සුපවාසී පිනත් ස්වාමීන් වහන්සේට මම নমස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන් මේ ධර්ම කාරණා ආශ්‍රය කරගනිමින් අපගේ දඩබ්බර ස්වභාවය අප නැති කරගත යුත්තේ කොයි ආකාරයෙන්ද කියන කාරණේ පිළිබඳව අපට පෙන්වා දෙන්නේ හැටියට. සාදු 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 හැම දිනම මාත් සමගම තෙරුවන් සරණ යමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. සතුන් මැරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතෝ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට
समदा सदहं शरणयामि नमस्कार वेवा सांगरुवनट समदा महासांग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारन शरणयामि साधु 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 अपगे गुरुदेवोत्तम අතිපූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා සාදු 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 අසපුවේ වැඩවසන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ පින්බර වස්සාන කාලේ ඔබ හැම දිනාම ඒ නිකිනි පුන් පොහොය දවසේ ඉඳලා ශ්‍රවණය කරන්නේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට අනිවාර්යයෙන්ම පුරුදු කරගන්නට ඕන කියලා කියපු දේශනා කොට වදාළ සුවිශේෂී දහම් කරුණු පිළිබඳව ඉතින් මේ මාළබේ පිටුගල අමාවතුර මහමෙවුනා වාසපුවේ බුදුපසේ බුදු අරහන්තක මහා විහාරේ අරහන්තක මන්දිරේ අපි දැන් මේ ධර්මය අහන්නේ නේද ඉතින් මේ මහරහතන් වහන්සේලාගේ සුන්දර ප්‍රතිමා වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන වැඩ ඉන්නේ අපි සිතින් මවා ගත්තොත් පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන යුගය බුදුරජාණන් වහන්සේ සමහර කාලවල ඉසිපතන මිගදා ඒ වැඩ ඉන්නවා ගිහිල්ලා තියෙන පින්වතුන් දකින්න ඇති ගන්ධකුටියේ වටේට ශ්‍රාවක සංගරුවනේ කුටි පිහිටලා තිබෙනෝනේ ඒ බුදුරජාණන් වහන්සේ සවස් කාලේ දම්සභා මණ්ඩපයට වැඩලා උන්වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා පින්වත් උපාසක උපාසිකාවන් අරමුණු කරගෙන සොඳුරු ධර්මයන් කියලා දෙනවා. ඉතින් අද දවසේ අපි මේ උතුම් බුදුරජාණන් වහන්සේ පිරිවරාගත්ත නිකලස් මහරහතන් වහන්සේලා ජීවමානව වැඩ ඉන්නා වගේ ඉතාම සුන්දරව නිර්මාණය කරලා තියෙන මේ විහාර මන්දිරයේ ඉඳලා ධර්මය අහන්ට ලැබීම හරීම වාසනාවන්තකම මේ පින්නතුන් මේ ධර්මය අහන්ට ආවේ වැඩ නැතිකමට නෙමෙයිනේ නේ ගෙදර ඉන්න බැරිකමටත් නෙමෙයි ඊළඟට මේ ගොඩක් අය කියනවා වගේ ඒගොල්ලන්ට නැති විවේකයක් මේ පින්නතුන්ට තියෙන හින්දා නෙමෙයිනේ වැඩ ඇරිලා ඇවිල්ලා නේ සමහර විට දවසම මහන්සි වෙලා ඉතාම ශ්‍රද්ධා සිතින් මේ වැහි පොද වැටෙන වෙලාවේ පවා ඒ ගැන කම්මැලිකමක් නැතිව ශ්‍රාවකත්වය පෙරටගෙන තිසරණය කිරී පැහැදුණු සිතින් නෙමෙයිද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ආවේ ඒ නිසා අපි මේ දහම් පද අහන මේ සුළු කාලේ ඉතාම ශ්‍රද්ධාවෙන් හිත පහදවාගෙන ප්‍රමුදිත බව උපදවාගෙන අපි ඇහුවොත් අපිට ඒ මොහොතේ ඇතිවෙනේ චිත්ත ප්‍රසාදය පවා වටිනාකම ප්‍රමාණ කරන්න බෑ අමිලයි ඊළඟට අපි දහම් පද සිතෙහි දරාගෙන අපිට ටික දවසක් පුරුදු කරන්න ලැබුණත් දිගටම නෙමෙයි අද රාත්‍රී කාලේ පුරුදු කරන්නට ලැබුණා ඒකත් විශාල යහපතක්
හෙට උදෑසන ඔබ රැකියාවට නික්මිලා යද්දී එක නැත්තං ඔබේ කටයුතු කරන්න යද්දී මේ දහම් පදේ සිහිපත් කරගෙන ඔබේ ගතිගුණ වෙනදට වැඩිය ටිකක් වෙනස් කරගත්තොත් එහෙනම් ධර්මදේශනාවේ අර්ථය නැද්ද? ඒ ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරන පින්නතුන්ට ඒකේ සතුටක් නැද්ද? ඒගොල්ලන්ගේ පින මහත්ඵල මහානිසංස වෙනවනේ. අන්න බලන්න අපි අපේ ජීවිතේට ධර්මයේ ගලපගද්දී ඒක අපිට විතරක් යහපත පිණිස පවතින දෙයක් නෙමෙයි. සමහර විට මේ දේශනා කරන මට වැඩිය මේ ධර්මය අහන ඔබ දක්ෂ වෙන්න පුළුවනි මේ දහම් පදේ ඔබේ ජීවිතයට ගලප ගන්න. එතකොට ඒකේ අර්ථය කාටද තියෙන්නේ? මටද? නෑ. ඒ ධර්මයේ පුරුදු කර ගන්න අයට. එතකොට මම සිතේ පැහැදීමෙන් ධර්මයේ දේශනා කළොත්, කරුණා මෛත්‍රිය පෙරටු කරගෙන ධර්මයේ දේශනා කළොත්, මේ ධර්මයේ අහන පින්නතුන් මේ දහම් පද අහලා ඒ ධර්ම සුධර්මත්වයේ කෙරෙහි පැහැදිලා අනේ මේ ධර්මයේ පුරුදු කරනවා නම් මොනතරම් හොඳයිද කියලා ඒ ධර්ම සුධර්මත්වයේ පෙරටු කරගෙන බණ කිව්වොත් විතරක් මටත් පිනක් රැස්වේනේ. නැතිනම් ඒ ධර්මය අහලා පුරුදු කරන අයට ඒකේ අහපත තියෙනවා. ඒ නිසා අපි හැම දිනාටම ඊටාම වටින සූත්‍රයක් අපිට නිරන්තරයෙන් කියන නිසා අපි මේක විස්තර වශයෙන් අධ්‍යයනය කරන්න යන්නේ නැහනේ. අපි දන්නවනේ කරණීයමෙත්ත සූත්‍රය කියලා කියනවා නේද? අපි පුංචි කාලේ ඉඳලා ඕක කියලා තියෙන්නේ. ඒ වුණාට පින්වතුනි 100 දෙනෙක් ගත්තොත් ඔක හරියට සජ්ජායනා කරන්නවත් බොහොම කීප දෙනයි. පාලි අකුරු වරද්දනවා. නේද? ඔව්. දැන් තියෙනවා බ්‍යාරෝසනා පටිඝ සංඥා. ගොඩක් වයසක අම්මලා අපිට කියනවලද කය ආරෝසනා පටිඝ සංඥා කියලා. ඇයි අර මා ප්‍රාණ කයන්න වගේනේ බයන්න තියෙන්නේ නේ? ඔව්. ඊළඟට තියෙන මොකද්ද? කරණීය මෙත්ත සූත්‍රය කියලා අපි කියන්නේ නේද? නමුත් පටන් ගන්න සූත්‍රය කොහොමද? කරණීය මත්ත කුසලේන. කරණීය මෙත්ත කුසලේන නෙමෙයි. කොහොමද? කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච. අභිසමෙච්ච කියලා කියන්නේ මේ මනාව එක්තැන් වෙනවා. මොකටද? යන්තං සන්තං පදං යම්මේ ශාන්ත පදයක් තියනවාද? ඒ මොකක්ද? අමා මහ නිවන. යන්තං සන්තං පදං ඒ ශාන්ත වූ පදේ පිණිස එකතු කරන්න ඕන දෙයක් තියෙනවා. යොමු කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? කරණීයං අත්ථ කුසලේන. අත්ථ කුසල කියන්නේ තමාගේ යහපත කැමති, තමාගේ යහපතට සමත්, තමාගේ යහපතට සමත් කෙනා. මොකද්ද එතකොට තමාගේ යහපත කියන්නේ? ආනර ශාන්ත පදය අවබෝධ කර ගැනීම. මේ ලෝකේ තියෙන පරම යහපත මොකක්ද? ඒ කියන්නේ උත්තරීතරම යහපත සාන්ත නිවන් පදය අවබෝධ කර ගැනීම. අපි කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම, සියලු දුකින් අත් මිදීම. ආනේ සියලු දුකින් අත් මිදෙන සාන්ත වූ නිර්වාණ පදයක් තියනවාද? ආනේ නිවන් පදයට ඒ කරුණු එකතු කරන්න ඕනේ. ඒ නිවන් පදය අවබෝධ කරගන්නට කැමති ශ්‍රාවකයා කරණීයං කළ යුතු දේ තමයි මේ සූත්‍රයෙන් කියන්නේ. එතකොට මොකක්ද කියන්නේ? සක්කෝ උජූච සූජූච. ඔබ දැන් ඉගෙනගෙන තියෙනවා සක්ක කියන්නේ මොකද්ද? සක්කෝ කියන්නේ දක්ෂ බව, උජූච ඍජු බව, සූජූච මනාරිජු බව, සුවචෝ චස්ස මුදු අනතිමානී. සුවචෝ චස්ස කියන්නේ සුවචෝච අස්ස. අස්ස කියන්නේ වන්නේය. සුවච වන්නේය. ඒ කියන්නේ කීකරු වන්නේ. ඒ අස්ස කියන වචනේ හැම පදයකටම එන්න ඕනේ. සක්කෝ අස්ස. දක්ෂ වන්නේය. උජු අස්ස. ඍජු වන්නේය. සූජු අස්ස. වඩා ඍජු වන්නේය. සුවචෝ චස්ස. සුවචෝච අස්ස.
කීකරුද වන්නේය සුවචෝචස්ස මුදු අස්ස මෘදුද වන්නේය අනතිමානි අනතිමානි කියන්නේ මොකක්ද අපි කියන්නේ නිහතමානී බව හැබැයි නිහතමානී කියන්නේ වචනේ හරියටම භාෂාර්ථෙත් එක්ක ගත්තොත් ඒකේ හරි අර්ථය මොකද්ද නිහතමානී කියන්නේ මානේ නැහැ මානේ නැත්තේ කාටද රහතන් වහන්සේට එතකොට මෙතන හරියටම බුදුරජාණන් වහන්සේ වචනේ පාවිච්චි කළා මොකද්ද අනතිමානී අනතිමානී කියන්නේ අතිමානය නැති බව ඒ කියන්නේ ඉතා තද මානය නැහැ එතකොට නිවනට යන මග පුරුදු කරන කෙනාට නෙමේ ලක්ෂණ තියෙන්න ඕනේ ඒ පුරුදු කරන කෙනාට එකපාර නිහතමානී දැන් අපි හැබැයි නිහතමානී කියලා පාවිච්චි කරන්නේ අපිට කියවෙන්නෙම මාන්නේ අඩු කියන අදහසින් තමයි නිහතමානී වෙන්න ඕනේ ළමයි නිහතමානී වෙන්න ඕනේ ළමයි කියලා අපිට කිව්වේ නේද ඉස්කෝලේ යන කාලේනේ දැන් අපිට ලොකු ස්වාමීන් වහන්සේත් කියන්නේ නේද නිහතමානීකමමයි තියෙන්න ඕනේ කියලා නේ එතකොට ඒ නිහතමානීකම කියලා අපි අද පාවිච්චි කරන්නේ මානේ අඩු වෙන්න ඕනේ මානේ අඩු කරගන්න ඕනේ නමුත් හරි වචනේ මොකද්ද අනතිමානී අතිමානේ අඩු බව මාන්නේ අඩු බව මුදු අනතිමානී ඊළඟට තියෙනවා සන්තුස්ස කෝච ලද දෙයින් සතුටුද විය යුත්තේය සුභරෝච පහසුවෙන් පෝෂණය කළ හැකිද වන්නේය සන්තුස්ස කෝච සුභරෝච අපකිච්චෝච ඕ කටයුතු අඩුද විය යුතු වන්නේය අපකිච්චෝච සල්ලහුක වුත්ති සරල පැවතුම් ලහුක කියන්නේ සරල ලහුක වුත්ති සරල බවින් යුක්තයි සලහුක වුත්ති අන සරල බවින් යුතු වීම සහිතයි ඒක අපි උච්චාරණය කරද්දී කියනවා සල්ලහුක වුත්ති ඕ සුවචෝ චස්ස මුදුවනති මානි සන්තුස්ස කෝච සුභරෝච අපකිච්චෝච සල්ලහුක වුත්ති සන්තින්ද්‍රියෝච ඊයේ දවසට කලින් දවසේ ඔබ ඉගෙන ගත්තා නේද ඔ ඉන්ද්‍රිය සංවර බව නිපකෝච දැනට සුදුසු නුවණින් යුක්තව කටයුතු කිරීම අවස්ථාවට උචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීම නිපකෝච අප්පගබ්බෝ ඒක ඉගෙන ගත්තද නෑ අද තියෙන්නේ මොකද්ද අප්පගබ්බෝ ඇහුවොත් දන්නේ නෑ තේරුම දැන් ඉතින් අපේ අර නිවේදනය කරපු පුතා සරලව ඒකේ අර්ථය කිව්වනේ නමුත් අප්පගබ්බ කියන්නේ මොකක්ද ඒකේ මේ සාමාන්‍යයෙන් දීලා තියෙන අර්ථය තමයි පරිවර්තනය කරන පොත් වහන්සේලාගේ ප්‍රගල්භ රහිත බව තේරෙනවද ප්‍රගල්භ රහිත බව ආයක සරලව කිව්වොත් අප්පගබ්බෝ කියන වචනේ පාලි වචනයක්නේ ඒකේ දැන් මේ හැම වචනයකටම සමාන වචනේ විරුද්ධ වචනේ තියෙනවා දැන් කල යුතු දේ නොකල යුතු දේ නේ තියෙන්නේ ධර්මෙනේ සබ්බපාපස අකරණ කුසලස්ස උපසම්පදා සියලු පව් කරන්න එපා කුසල් කරන එක තමයි මේ බුද්ධ ශාසනේ හරයනේ එතකොට මේකෙත් තියෙන්නේ එහෙමයි කරණීය කියද්දි අන කරන්න එපා ඒවා ගැනත් කියලා තියෙනවා මේ දේශනාවේ කරන්න ඕන ඒවා ගැනත් කියලා තියෙනවා එතකොට පටන් ගන්නෙම කුසල් ගැන කල යුතු දේ හැබැයි අපි ඉගෙන ගන්න ඕනේ එහෙනම් නොකල යුතු දෙත් මොකක්ද කියලා අපගබ්බෝ කියන්නේ ඒ වචනේ තේරුම් ගන්න පාලි වචනයක් තියෙනවා පගබ්බෝ පයන්න ගයන්න අල් බයන්න බෝ යන්න ඒක නිකම් බයන්න නෙමෙයි අගට තියෙන්නේ මා ප්‍රාණ එතකොට බෝ යන්න පගබ්බෝ ඒකට විරුද්ධ වචනේ තමයි අපගබ්බෝ දැන් මේ වගේ සද්දෝ කියලා වචනයක් තියෙනවනේ සද්දෝ කියන්නේ මොකද්ද ශ්‍රද්ධාව අසද්දෝ කියනවා ඒ මොකද්ද ශ්‍රද්ධාව නැති බව අයන්නක් විතර ඉස්සරහට දාන්නේ අසද්දෝ අයන්නෙන් විරුද්ධවත් අර්ථයක් හැඟවෙනවනේ නේ දැන් සමානෝ කියලා පාලි වචනයක් තියෙනවා සිංහලෙනුත් තියෙනවනේ අසමානෝ කියනවා ඒ කියන්නේ අසමානයි සමෝ කියලා වචනයක් තියෙනවා පාලියෙන් අපිට තේරෙනවනේ නේ අසමෝ කියලා තියෙනවා එතකොට මේක ටිකක් වෙනස් නේද ඔව් පගබ්බෝ කියලා වචනයක් තියෙනවා
අපගබ්බෝ නෙමෙයි තියෙන්නේ අර උච්චාරණයේ පහසුව පිණිස තව අල්පයන්නක් අපි එකතු කරනවා එතකොට මොකද්ද අපගබ්බෝ එතකොට මේක මෙහෙම කිව්වොත් වැරදි අප්ප ගබ්බෝ කිව්වොත් වැරදි එතකොට ගර්භයේ අල්ප බව අර්ථයෙන්නේ ගබ්බ කියන්නේ ගැබටනේ දැන් මව කුසට කියනවා මාතු ගබ්බෝ මව කුස එතකොට අප්ප ගබ්බෝ කිව්වොත් අප්ප කියලා කඩලා ගබ්බෝ කිව්වොත් මොකද වෙන්නේ ආන්න ගැබ අඩු බව අර්ථය වැරදිනේ බලන්න අපි මේ හැමදාම කියන සූත්‍රෙත් හරියට කියනෝ නම් කොහොමද කියන්න ඕනේ අප්පගබ්බෝ පගබ්බ කියන වචනේ උච්චාරණය වෙන විදිහට කියන්න ඕනේ අප්පගබ්බෝ මුලින් ටිකක් ආයාසයෙන් කියපුවම ටික කාලයක් යද්දි ලස්සනට ඒක කියවෙනවා අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ කුලයන්ගේ නොඇලීම ඊට ඊළඟට ඔබ ඉගෙන ගන්න ගුණය අද අපි ඉගෙන ගන්නේ නිවනට යන මඟ සිටින පතාගෙන අන්න නිවනට යන මඟ පතාගෙන ඉන්න කෙනෙක් අනිවාර්යයෙන්ම කළ යුතුමයි මොකක්ද අප්පගබ්බෝ ප්‍රගල්භ රහිත බව තාම කිව්වේ නෑ සරල අර්ථෙනේ මොකක්ද ඒකේ සරල අර්ථේ ඕ පගබ්බ කියන්නේ ගැලපෙන්නේ නෑ පගබ්බ කියන්නේ ගැලපෙන්නේ නෑ නොසරුප් කියන්නේ සාරුප්්‍ය නෑ ගැලපෙන්නේ නෑ ඒක නිකන් නුසුදුසුයි අන්න වචනේ නුසුදුසු පැවැත්මක් තියෙන්නේ ඒකට කියනවා පගබ්බ අපගබ්බ කියන්නේ මොකද්ද එතකොට ඕ නුසුදුසු පැවැත්ම නැති බව නොගැලපෙන පැවැත්ම නැති බව ආය කියන්නේ එහෙනම් අපගබ්බෝ කියන්නේ ගැලපෙන පැවැත්මෙන් යුතු බව සුදුසු විදිහට ඒක ආකාර තුනක් තියෙනවා කායික ගැලපෙන බව තියෙනවා කායික නොගැලපෙන බවකුත් තියෙනවා කායික ක්‍රියාවේ වාචික ක්‍රියාවේ ගැලපෙන බවකුත් තිබෙනවා නොගැලපෙන බවකුත් තියෙනවා මානසික ක්‍රියාවේ ගැලපෙන බවකුත් තියෙනවා නොගැලපෙන බවකුත් බලන්න අර මූලික බුද්ධ ශාසනයේ හකුලෝපුවාමනේ අපි අර කලින් කියපු සබ්බපාපස්සකරණං ගාථාව කියන්නේ නේ ඒකේ තියෙනවනේ තුන්වෙනි පදේ සචිත්ත පරියෝ දපන ස්වකීය චිත්තය තමාගේ හිත දමනය කරගන්නවා කියලා වචනයක් තියෙනව නේද එතකොට අර කායික වාසික නොකල යුතු ක්‍රියා කරන්නේ නැහැ අන්න ඒකට කියනවා පව් කරන්නේ කල යුතු ක්‍රියා කරනවා ඒකට කියනවා කුසල් කරනවා ඊළඟට තමන්ගේ සිත දමනය කරගන්නවා ඒත් මොකද්ද ඒ කියන්නේ මානසිකව නොකල යුතු දේ කරන්නේ නැහැ කල යුතු දේ කරනවා ඇත්තටම කියනවා නම් මොකද්ද හිත කය වචනය පිරිසිදු කරගන්නවා දැන් මේ කුසල් දහම් ගැන ඔබට මේ ಗುಣ ඉගෙන ගද්දි තේරෙනවා තිය ඊයේත් ඔය කියපු එකේ කොටසක් කියුණානේ කියලා හිතෙනවනේ ඇයි ඒ එකට එකක් මේ කුසල් සම්බන්ධයි අකුසලුත් එකට එකක් සම්බන්ධයි නේද එතකොට මේ නොගැලපෙන එක කයිනුත් වෙන්න පුළුවන් කායික ක්‍රියාවෙනුත් වෙන්න පුළුවන් වාචික ක්‍රියාවෙනුත් වෙන්න පුළුවන් මානසික ක්‍රියාවෙනුත් වෙන්න පුළුවන්. එහෙනම් ක්‍රියාව කියන්නේ මොකද්ද? කර්මය. නේද? ක්‍රියාව කියන්නේ කර්මයනේ. ද චේතනා පහල කරලා කොහොමද ක්‍රියා කරන්නේ? කායේන වාචාය මනසා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි මහණෙනි චේතනාවටම කර්මයේයි කියමි. චේතයිත්වා කම්මං කරෝති. චේතනා පහල කොට කර්ම කරනවා. කොහොමද? කායේන වාචාය මනසා. කයනුත් වචනේනුත් මනසිනුත් එතකොට කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් ගද්දි කොහොමද වෙන්නේ අන්න නොකළ යුතු කර්ම කරන්නේ පාප කර්ම වෙන්නේ නැහැ කළ යුතු කර්ම සිද්ධ කරනවා පුණ්‍ය කර්ම කුසල කර්ම සිද්ධ වෙනවා එතකොට මොකද්ද මේ සරලව කියනවනම් ඔය පුංචි ළමයිට කියන්නේ පුතේ පව් කරන්න එපා පින් කරන්න කියනවා නේද 6-4 දැන් ඒ ළමයාට හොඳට තේරෙනවා කියනවා නේද මොකක්ද ඒ 6-4 තේරෙනවා කියලා කියන්නේ ඈ
හය කියන්නේ මොකද්ද? දිව්‍ය ලෝක හය. හතර කියන්නේ මොකද්ද? අපාය හතර. එතකොට හය හතර තේරෙනවා හොඳට ළමයට. ඒ කියන්නේ සුගතිය යන්න ඕන දේවල් තේරෙනවා. දුගතිය යන දේවලුත් තේරෙනවා. තව එකක් කියනවනේ. කාරණා කාරණා දන්නවා කියනවා. නේද? ඒ මොකද්ද? එකම වචනේද කාරණා කාරණා කියන්නේ? කරුණු කරුණු දන්නවද නැහැ. කාරණා අකාරණා. කාරණා කියන්නේ කල යුතු දේ. අකාරණා කියන්නේ නොකළ ආයේ ළමයට දැන් කාරණා කාරණා තේරෙනවා කියලා කියනවනේ. ඒ කියන්නේ මොකද්ද? කල යුතු දේ තේරෙනවා නොකළ යුතු. ඒ කියන්නේ පිනක් තේරෙනවා පවක් තේරෙනවා. එහෙනම් අපේ ජීවිත ජීවත් වෙනවා අපි කියලා අපි මොකද්ද කරන්නේ? තුනයි. ජීවත් වෙනවා කියලා ඕනේ මිනිස්සේ සතෙක් කරන්නේ තුනයි. මොකද්ද ඒ කරන තුන? කයින් එක එක දේවල් කරනවා. කටින් එක එක දේවල්, වචනෙන් එක එක දේවල් කතා කරනවා. සිතෙන් එක එක දේවල් හිතනවා. ඕකට කියනවා අපි ජීවත් වෙනවා කියලා. නේද? එතකොට අපි ජීවිතේ පිරිසිදු කරගන්නවා කියන්නේ මොකද්ද? කයින් හොඳ දේ විතරක්ම කරන, වචනෙන් හොඳ වචන විතරක්ම කතා කරනවා, හිතින් හොඳ දේම හිතනවා. ලේසිද? ලේසි මොකද්ද? කයින් නරක දේවල්ම කරනවා, වචනෙන් නරක දේවල්ම කතා කරනවා, හිතින් නරක ඒවම හිත හිත. හිතෙන් ඒව පේන්නේ නැහනේ. ඒ නිසා හිතෙන් නරක ඒවා හිතන්න පටන් ගන්නවා. දැන් මොකද ඔය ළමයි දැන් නවීන තාක්ෂණෙත් එක Facebook කියනවා, ඉන්ටර්නෙට් කියනවා, ඒ වගේ නරකට ඇබ්බැහි වෙනවා කියලා කියනවනේ නේ. අම්මල හරි බයයිනේ නේ. දැන් ඒ හරහා වෙන දූෂණ අපවාද ගොඩාක් වැඩි කියලා සංගණනය කරලා කියනවනේ නේ. ඇයි ඒ? හිත වගේ එකක්. ඇයි ඒ? හිත වගේ කියලා හිතාගෙන ඉන්නවා. ඇයි හිතෙන් හිතනකොට පේන්නේ නැහැ නේ කාටවත් කියලා හිතන් ඉන්නවා. ඒ උනාට කාටද පේන්නේ? දෙවිවරු දන්නවා. ඊළඟට හිත දියුණු කරලා හිත දකින්න පුළුවන් අයත් දන්නවා. ආයේ දෙපිරිස දන්නවා. නමුත් අපි හිතන් ඉන්නවා මං හිතන දේ දන්නේ නැහැ නේ කියලා. ඒ නිසා බය නැතුව ඕන එකක් හිතනවා. ඒ නිසා කය වචනය පිරිසිදු කරගන්න මහන්සි වුණාට හිත පිරිසිදු කරගන්න වැඩි ගාණක් නැහැ. අර තාක්ෂණිත් ඒ වගේ කියලා හිතනවා. ඇයි තනියම තමන්ට මොකද්ද එකක් තියෙනවනේ පාස්වර්ඩ් එකක් නේ. ඒ කාටවත් දන්නේ නැහැ, මං විතරයි ඕක දන්නේ කියලා හිතන් ඉන්නවා. ඒ උනාට ඕක බලන්න පුළුවන් නේ. එතකොට ඒක කවුද දන්නේ? ඒ කම්පැනි ඔකෝම දන්නවා. දැකලා සංගණනය කරලා කියනවා මේ රට නම් දැන් හරිය නරකයි. එතකොට පාස්වර්ඩ් එක හරිද? වැරදිලා නේ. ඊළඟට තමන්ගේ හිතක් දන්නවා. නේද? තමන්ගේ හිතක් දන්නවා. ඒකට බුරු කරන්න පුළුවන්ද? ඒකත් දෙවියොත් දන්නවා. අර ඒව භාවිතා කරන්න වැඩිපුර පෙළඹෙන්නේ ඇයි එහෙනම්? සැඟවිලා කරන්න, වැරදි කරන්න, يعني සාමාන්‍ය මිනිස්සු වැරද්දට ස්වභාවයෙන්ම පෙළඹෙනවා. ඒක ලේසියිනේ. නොකළ යුතු දේවල්ට පෙළඹෙනවා. ඒක ලේසියි. ඇයි? දීර්ඝ සංසාරේ පුරුදු කරපු දේ. අපි කොච්චර එපා එපා කියලා කිව්වත් එපා කියන අය සමහර වෙලාවට වැරදි වලට යනවා, වැටෙනවා. අපිට පේනවා නේද? අපි අතිනුත් සමහර විට වැරදි වෙනවා, අපිට දැනෙනවා. එතකොට අපි කායික වාසික දේවල් වලට ටිකක් මෙහෙම වුණාට මනසින් වෙන එක ගණන් ගන්නේ නැහැ. එතකොට අපිට ඔන්න මනස කිලුට වෙනවා. ටික කලක් යනකොට මෙන්න කායික ක්‍රියාවෙත් වැරදි හටගන්නවා, වචනෙත් වැරදි හටගන්නවා, අන්තිමට අතහැරලා දානවා. මේවා පුරුදු කරන්න බෑ. මේවා පුරුදු කරන්න බෑ. ඊට පස්සේ හිත හදාගන්න හිතනවා අපි වගේම තමයි ඔක්කොම. අපි වගේම තමයි ඔක්කොම කියලා හිත අදලා අත් දෙක පිහදා ගන්නවා. ඔව්. ඔය සිල් රකින අය කොහෙද ඉන්නේ? මේ රටේ නෑ පන්සිල් රකින අය කියලා. ඔව්, තමන්ගේ ගොඩට අනිත් අය ඔක්කොම දා ගන්නවා. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. හොඳ අය ගොඩට අපි ගිහිල්ලා වැටෙන්න නෙවෙයි නේද? නමුත් වෙන්නේ මොකද්ද? හොඳ අය ගොඩෙනුත් ඈත් වෙලා ඔය එහෙට යනකොට යන්නම හිතෙනවා කියනවානේ. දැන් සමහරු කියන අසපුවට යනකොට යන්නම හිතෙනවා. ඇයි ඒ? ඉතින් එයාගේ කුසලතාවයක් තියෙනවා ධර්මය අහලා තේරුම් ගන්න. පිනට කැමැත්ත සසරෙන් ගෙනාපු පිනක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ධර්මය ඇහෙන තැනට යන්නම හිතෙනවා. හැබැයි මෙයාට පේනවා
පවුකරන අය නොගැලපෙන ක්‍රියා ප්‍රගල්භ පේනවා මොනවද ප්‍රගල්භ කායික නොසරුප් ක්‍රියා වචනයෙන් වෙන නොගැලපෙන ක්‍රියා හිතින් හිතන නොගැලපෙන දේවල් මෙයාට අනිත්‍ය කර කර ඉන්නවා පේනවා එතකොට මෙයා හිතනවා අනේ මේ අමාරුවේ මම මොකටද මේව පුරුදු කරන්නේ ඇයි දුකක් විඳින්න ඕනේ නැද්ද කැපකිරීමක් කරන්න ඕනේ නැද්ද මුලින්ම අමාරුයිනේ ආය නිවැරදින ආය වැටෙනවා ආය නිවැරදින ආය වැටෙනවා හැබැයි අතහැරලා දැම්මොත් තරුණ ළමයිට ගොඩක් වෙනවා ඔන්න මුලින්ම බන ඇහෙනවා හිත පහදිනවා කවදාවත් නැති වයසක ආච්චිලාටවත් නැති විදියට පැහැදීම ඇති වෙනවා ඇයි නිදහස් මනසක් නේ බැඳීම් එක එක සම්ප්‍රදායන් වලට අහු වෙන්නේ නැහනේ නේ එක එක අර පාරම්පරිකව ආපු හනමිටි අදහස් වලට අහු වෙන්නේ නැහනේ ගොඩක් තරුණ අය එතකොට එකපාර පහදිනවා පැහැදිලා ටික කාලයක් යනවා පුරුදු කරනවා හොඳ පිරිස ඇසුරු කරන්න පටන් ගන්නවා ටික කලක් යද්දි ඒකාකාරයි එතකොට මොකද වෙන්නේ හොයනවා වෙනස් වීමක් වෙනස් වීමක් හොයනකොට දකින්න වැරදි කරන අය ඒ ගොඩට හිමීට හේතු වෙනවා හිමීට හේතු වෙනවා ඊට පස්සේ දන්නේම නැහැ මුලින්ම හිතෙන් පටන් ගත්තේ දැන් වචනෙන් කයින් අර කෙලෙස් නිලමැසු අහගෙන පිළිගඳ හමන්න පටන් ගන්නවා එතකොට එයා ගැන හමන පිළිගඳ මොකද්ද අපකීර්තියක් පැතිරෙනවා අහවලා මෙන්න මෙහෙම වැරදි කරලා තියෙනවා මෙහෙම වැරදි කරලා එතකොට එයාට සත්පුරුෂ ඇසුරට එනකොට නිନ୍ଦා අපහාස ලැබෙනවා නුවණැත්තන්ගෙන් ගැරහුම් ලැබෙන අන්තිමට තියෙන නැචකුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤුපරේ උපවදේයුම් යම් කිසි නුවණැත්තෝ ඕවා කරන්න හොඳ නැහැ කියලා ගරහනවනම් ආන් ඒ කුඩා දෙයක්වත් කරන්නේ ඒ ඔක්කොම ලක්ෂණ තියෙන කෙනා මෛත්‍රිය වඩද්දි තමයි වැඩෙන්නේ දැන් මෛත්‍රිය වඩනවා වඩනවා අමාරුයි කියලා කියනවනම් මොකද හේතුව අන්න අර දක්ෂ බව මෘදු බව ඍජු බව මේ ගොඩාක් වැදගත් මේ අප්පගබ්බතාවය දඩබ්බර බව නැති බව කියලාත් කිව්වා අපි නේද ඊළඟට නොගැලපෙන ගති නැති බව නොගැලපෙන ගති ඇති වෙන ඒවා භික්ෂුන් වහන්සේලාටනේ කරණීය මෙත් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මුලින්ම ඉගැන්නුවේ ඒ කැලේ භාවනා කරන්න ගියා ඒ ස්වාමීන් වහන්සේලා හරි සිල්වත් ඒ වුණාට අර ගස්වල හිටපු දෙවිවරුන්ට ඒ වගේ ඉන්න බැරි වුණා හිතුවා හරි වැඩි මාස 3ම ඉතියොත් බිම තමයි ඉන්න වෙන්නේ වැහි කාලේ අපි දරුවොත් අරගෙන අපි දුක් විඳින්න වෙනවා ඉතින් බය කරලා පළවා හරින්න ඕනේ කියලා ඔන්න පළවා හරින්න බය අරමුණු දැක්වම මේ සාංශලා බය වෙලා කෙට්ටු වෙලා දානේ වළඳ ගන්න බෑ එතකොට සිල්වත් වුණාට අන්න වෙන්න පුළුවන් වැඩක් නේද? ඔන්න ඇයි ඒ අර අමනුෂ්‍යුත් නෙමෙයි දෙවිවරු මේ රුක් දෙවිවරු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා වස් කාලෙම. එතකොට බුදුරජාණන් වහන්සේට කිව්වා විස්තරේ. නමුත් සුදුසුම සෙනසුන ඒක තමයි. ආය එතෙන්ටම වඩින්න කිව්වා. බය වෙන්න එපා කිව්වා. බය වෙන්න නැතුව මෙස්සිත පුරුදු කරන්න කිව්වා. සියලු සත්ත්වෝ ඔ සුඛිනෝවා කේමිනෝ හොන්තු. සියලු සත්වයෝ බය නැති වෙත්තා සැපවත් වෙත්තා සැපේටමපත් වෙත්තා සුවපත් වෙත්තා කියලා කියලා මෛත්‍රියම වඩන්න හැබැයි මෛත්‍රිය වඩන්න කලින් ඇති කරගන්න ඕන කිව්වා මොකද්ද මෛත්‍රිය වඩන්නේ ඇයි හොඳට නිින්ද යන්න හිතාගෙනද එහෙනම් ලෙඩ දුක් අඩු වෙන්න හිතාගෙනද ස්ට්‍රෙස් එක නැති වෙන්න හිතාගෙනද නෑ සාන්තම් පදං අභිසමෙච්ච ශාන්ත නිවන අරමුණු කරගෙන දැන් අර විදිහට කළත් ප්‍රතිඵල තියෙනවා ඈ මෛත්‍රී භානාව විපාක තියෙනවනේ නේ මොකද්ද සුඛං සුපති සුඛං පටි බුද්ධති සුවසේ නිදයි සුවසේ සැතපේ ඊට කැමති කෙනෙක් පුරුදු කරලා ලැබෙනවා නමුත් ඒ පැතුම පටුයිනේ නේ ටිකක් පුලුල් මේක මොකද්ද පරම දේ උත්තම දේ මොකද්ද ශාන්ත පදය නිවන පතාගෙන මෙසිත වඩනවා මෛත්‍රිය වඩන්නේ ඇයි ගෙදර දොර කරදර අඩු වේවා කියලා නෙමෙයි අමනුස්ස ග්‍රහණය මා මිදෙම්මා කියලා කිසිවෙක් මට කරදර නොකරවා කියලා නෙමෙයි යන යන තැන මටම පිළිගැනීම ලැබේවා කියලාත් නෙමෙයි නිවන අරමුණු කරගෙන අන්න දැන් අපේ තියෙනවනේ ගොඩාක් අය කරණීය මේ සූත්‍රය කියන්නේ ඇයි අමනුස්ස කරදරයක් gederට නොයේවා කියලා මට අමනුස්සෙක් පහර නොදේවා
කවුරුහරි මරණෝ කරණීමි සූත්‍රය කියන මොකද ආමනුෂ්‍ය ග්‍රහණයෙමද ප්‍රශ්නයක් ආවට පස්සේ කියන්න ඕනේ නමුත් අර කිය කිය ඉන්නේ මොකද බයට ඒත් ප්‍රතිඵල නැද්ද තියෙනවා එතකොට ආමනුෂ්‍ය ග්‍රහණේ ඉන්නේ ආමනුෂ්‍යනතුරෙන් වලකිනවා දෙවරු පහ දෙනවා නමුත් ඊට වැඩිය අග්‍රපිනක් රැස්ෙන්නේ කොහොමද शांत निवन आरमुन करमकद ओ बुद्रजान सेतदत्था बिखवे कथा महानिनी कथावती मे आरते पिनीस एतदत्था मंतना मे करुण मंत्रणे तीयन्ने करुणुन कथाभा किरीम तीयन्ने मे आरते पिनीस एतदत्था सोतावदान मे कांग्यम किरीम पेनवेन्नि मेन्न मे आरते पिनीस एतदत्ता उपनिषा हेतु संपत्ति मे अर्थे पिनिस मुखद यदिदं चित्तस्स अनुपादा विमुखो ओ मे सित उपादान रहितव या मिदीम कैद आने मिदीम पिनिस मई मम नं कथा पानवान्नि केनो कथा करनो नंद साकच्छा करनो नं पान ईलंगट हुवमारु करगन्नो नं अदहस मुखक् पिनिसद धर्म साकच्छाव करन्न किला कियन्ने बण अहन्न किला कियन्ने निवन पिनिस एक तमाइ श्रेष्ठत्व नमूत अनित्वेवत् लबेनो अन्न मैत्री सित वेडुवत् मे गुणधर्मोलिन् युक्तव एयाट मैत्री वेगिन् वेडेनो कोहोमद ए प्रगल्भतावय ए दडब्बरकम नैति बव एहेम नैत्तम् नोगैलपेन ओ नोगैलपेन हैसिरीम नैति बव बुदुरजानन् वहन्से कि धर्मे अनुव एक विस्तर वेनवा ए तमाइ दैन भिक्षुवक् नम् या संग संग या मेदट गियाट पासे एक भिक्षुन किहिपदनेक मेदट गियाट पासे एक दानशाला वेदी एक जंतागर यदि जंतागर एक मुकद गिनीहालगे दंग आप इष्टीम बात किया एकाले जीवक वैद्यवर देख भिक्षुन हेला इष्टूल वेला महत्ला ये प्रणीत दान मान वाल वेडिय खाए हेट मेहट होल्ला तो इंदेला मुखद इतकोट वेन्नी महत्ला इतकोट बुधुराजान हंस लंकट आवल जीवक वाइद्यवर क्यूवा अने स्वामी भाग्य तुन हंस भिक्षुंट दिड दुक वेडिवेन वेणुआ अये एंग महत्ला एनिसा अनुमत करान क्यूवा साक्मान मालुव साक्मान मालुव आई जंतागर आई एक हिमालय नानेक जंतागर ऐय नटबुन अनुराधपुर गिनीहाल जानतागर बट दाने गुडकाये एक स्टीम बात तम इतकोट मुखदेन्नी कायिक निरोगी भाव लैबे नो पहास अक्निमेद भावना कर गहसाकरा कि अरे हुमाली अल अने जानतागर नोगेपेन एवतुम नैतिवेन्नो नोगेपेन क्रियावान नैतिवेन्नो नीलंगट गमट पिविसे ඊළඟට ගමේ සැරිසරද්දි ඒ කියන්නේ මිනිසුන් අතරට ගිහිල්ලා ගමේ නගරේ සැරිසරද්දි නොගැලපෙනේව නැති වෙන්න ඕනේ කිව්වා මොකේද නැති වෙන්න ඕනේ කායික ක්‍රියාවේ ඊළඟට වචනේ ඊළඟට සිතේ කොහොමද කායික ක්‍රියාවේ ඔව් කායික ක්‍රියාවේදී සමහර වෙලාවට ඔන්න වැඩිමල් ස්වාමීන් වහන්සේලා ඉදදි මැදට පයින්නවා ඇඟට හේතු වෙලා ගිහිල්ලා වාඩි වෙනවා ඊළඟට දානශාලාවේදී මොකද කරන්නේ වැඩිමල් භික්ෂුන්ට ඉස්සරහෙන් වාඩි වෙනවා හොඳ දේවල් ගන්න අදහසින් ඒක ගැළපෙනවද ඒක ගැළපෙන්නේ නැහැ එයාට මෙසිත හොඳට වඩන්න පුළුවන්ද එයාට වඩන්න අමාරුයි එතකොට ඔන්න ජාන්තාගාරයේදී ගිනිහල්කේදී වැඩිහිටි භික්ෂුන් වහන්සේලාගෙන් අහන්න නැතුව දර දානවා එතකොට මොකද වෙන්නේ ප්‍රශ්න වැඩි වෙනවනේ වත්තකන්දකේ කියලා තියෙනවා පින්වතුනි විනය පිටකේ කොටස. ඒකේ භික්ෂුන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් ඔක්කොම කියලා තියෙනවා. ඔව්. ඒ ඇවතුම් පැවතුම් වලදී ඊටාම සංවර වෙන්න ඕනේ. තියෙන කුටියක ඉන්නවනම් වැඩිහිටි ස්වාමීන් වහන්සේකින් අහන්න නැතුව පහන් දැල්ලන්න එපා කියනවා. ඒ කියන්නේ මේ ලයිට් එකක්වත් දාන්න එපා කියනවා වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ අවසරයක් නැත්තම්. එතකොට ජනෙල් අරින්න යන්න එපා කියනවා අහන්න නැතුව. හැමදාම අහන්න කියන එක නෙමෙයි මේ කැමැත්ත අකමැත්ත ගැන දැනගන්න කියලා නේද එතකොට කොහොමද අපි අපේ ගිහි ජීවිතයේදී ඒක සංවර කරගන්නේ
ඔන්න ගිහි ජීවිතයේදී අපි හිතමු එතකොට ඔබට ඉන්න සබ්‍රහ්මචාරීන් වහන්සේලා කවුද ඔබේ එකට වාසය කරන අයනේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කියන්නේ එකට ගුණධර්ම වඩන අය පෞලේ අය ආයතනෙ අය එකට බණ අහන්න එන අය මේකෙදී අපගබ්බතාවයේ තියෙන්න ඕනේ ඒ කියන්නේ නොගැලපෙන ක්‍රියාව නැති වෙන්න ඕනේ කොහොමද නොගැලපෙන ක්‍රියාව නැති වෙන්නේ ඔන්න බස් එකේ යනවා කියලා හිතන්න බස් එකේ යනකොට අපි අපි ගැන විතරක් හිතනවා ආද්දික දිගහැරලා ආසනේ වාඩි වෙනවා තව කෙනෙකුට වාඩි වෙන්න පුළුවන්ද බෑ එතකොට මොකද වෙන්නේ නූපන් අකුසල් උපදිනවා කොහොමද නූපන් අකුසල් උපදින්නේ ඊළඟට එන කෙනාට තරහ ගිහිල්ලා බයිනවා බැනපුවාම අපිටත් නිකන් ඉන්නවද ඔව් එතකොට තරහ යන්න එනවා අන්න ශ්‍රාවකත්වයට එන්න බැරි වෙච්ච කෙනා තරහ ගන්නවා එකපාර තරහ අරගෙන මා ටිකට් දාරන් තමයි යන්නේ කියනවා නේද අපි ටිකට් අරන් තමයි යන්නේ කියලා ආය නිදා ගන්නවා අද්දික දිග අරගෙන එතකොට එයාගේ අර කායික නොගැලපෙන බව නිසා තමන්ටත් අයහපත පිණිස පැවතුණා අනුන්ටත් අය ඔන්න සංවර වෙච්ච කෙනෙක් ඉන්නවා අප්පගබ්බතාවයේ තියෙන කෙනෙක් ඒ කියන්නේ ගැලපෙන ක්‍රියාව බස් එකේ යනවා එයා බෑග් එකත් ඔඩොක්කුවට අරගෙන කකුල් දෙක ලං කරලා වාඩි වෙලා තව කෙනෙකුට සීට් එකේ ඉඩ තියෙනවද කියලා බලලා වාඩි වෙනවා ජනේලයක් අරිද්දී අහනවා මං ජනේලේ පොඩ්ඩක් ඇරියට කමක් නැද්ද නැත්තම් අර ජනේලේ ඇරපු වෙලාවෙ ඉඳලා එහා පැත්තේ ඉන්නේ සීතල අමාරු ලෙඩෙක් නම් මොකද කරන්නේ රවනවා ඇඟේ හැප්පෙනවා කකුල බිමින් හාරන්න හදනවා ඇයි මේ අරක එපා කියන්නේ නැතු අර අනිත් කෙනාගේ කෙලෙසුත් ඇවිස්සෙනවා ඒක දැක්කහම මේ මිනිස්ස ඇඟටම නෙන්නේ අන්න කෙලෙස ඇවිස්සෙනවා මේ බණ අහන්න බස් එකේ එන ගමන් අසපුවට වෙන වැඩේ අන්න ප්‍රගල්භතාවයේ නැති නිසා ඇවිල්ලා වුණ උදේවරුේ බණ ඉවරලා ස්වාමීන් වහන්සේ කියනවා අපි දැන් මෛත්‍රී භාවනාව කරමු හිත එකඟ වෙන්නේ බණ අහමු බණ අහන්න වාඩි වුණාට ඇහෙන්නේ නෑ අරකවම මතක් වෙනවා ඇයි ඒ අර සුදුසු ගුණේ නැති හින්දා ඊළඟට ඔන්න බලන්න බණ අහන්න එනවා ඔව් ඉස්සරහම ඇවිල්ලා වාඩි වෙනවා ඒක වැරද්දක්ද වැරද්දක් නෙමෙයි ඉස්සරහම නෙන්නම් වාඩි වෙන්න ඕනේ පස්සට යන්න හොඳ නෑ නමුත් ඊළඟට දවස එනකොට වෙන කෙනෙක් ඇවිල්ලා වාඩි වෙලා එතන ඉස්සරහා ඔන්න ඇවිල්ලා කියනවා අපි තමයි අපි දැන් අවුරුදු ගානක් එනවා භාවනා වැඩසටහන් වලට අපි මෙතන වාඩි වෙන්නේ ඔය කණුව ළඟ මං කවුද එහාට කරේ පුටුව ඊට පස්සේ භාවනා කරන්න වාඩි වෙච්ච ගමන් එකඟ වෙනවද හිත ආන්න නොගැලපෙන ක්‍රියාව නිසා වෙන දේ බන ඇහෙනවද හිතට යනවද නොගැලපෙන ක්‍රියාව නිසා වෙන දේ දානෙ බෙදන්න යනවා පොර කනවා එතන දැන් දානෙ කියන්නේ පිනක් නෙමෙයිද හොඳ දෙයක් නමුත් අර අපගබ්බතාවයේ නැති වෙනකොට මොකද වෙන්නේ වෑංජන ගන්න පොර කනවා බෙදන්න එතකොට වෑංජන හැලිලා අනිතයට තරහ ගිහිල්ලා නේද එහෙම නෙමෙයි පොර කනත කට්ටියක් ඉන්නව නම් මොකද වෙන්න ඕනේ ඈත් වෙලා අනුමෝදන් වෙන්න ඕනේ ඒකටම ගිහින් ඔන්න මොකක් හරි දහම් පත්‍රිකාවක් බෙදෙනවා එතකොට ඔ ඇවිස්සෙනවා සද්ද කරනවා මටත් දෙන්න මට දෙකක් ගන්න හදනවා ඒ මොකද නොගැලපෙන ක්‍රියාව බලන්නනේ එතකොට බණ හිතට යනවද ධර්මයේ හිතට යන්නේ භාවනාව වැඩෙනවද භාවනාව වැඩෙන්නේ එහෙනම් මොකද වෙන්නේ කායික නොගැලපෙන බව තිබ්බොත් අකුසලයක් එයාට ධර්මයේ පුරුදු කරන්න අමාරු වචන කතා කරනවා ඔන්න ඇවිල්ලා එයා ෆෝන් එක ඕෆ් කරගන්න නැතුව ඉන්නවා එන කායික වැරදීනේ නේ අනිත් අයට බාධාවා හයියෙන් කතා කරනවා අනිත් අයට බාධාවා ඊළඟට මොකක් හරි පොඩ්ඩක් අයින් වෙන්න කියලා කිව්වොත් කාර්ය මණ්ඩල කෙනෙක් මේ සංවිධාන කමිටුවේ කෙනෙක් අයින් වෙන්නේ බයිනවා යාට ඔන්න නොගැලපෙන වචන එතකොට කෙලෙස් වැඩෙනවා අනිත් අයගේ කෙලෙසුත් වැඩෙනවා තමාගේ කෙලෙසුත් වැඩෙනවා ආයතනෙත් එහෙමයි කෙනෙක් එකක් කිව්වොත් දෙකක් කියනවා ආන නොගැලපෙන වචන එතකොට ඒ රැකියාවවත් නිදහසේ කරගෙන ඉන්න බෑ ඊට පස්සේ කියනවා හරි පීඩයි මේ රැකියා කරන්න ගිහිල්ලා කියලා කියනවා ඊළඟට ඔන්න මනසින් ඔව් හිතෙන් ඉරිසියා කරනවා ද්වේෂ කරනවා වෛර ඔක්කොම නොගැලපෙන දේවල් බලද්දි මේ අපගබ්බතාවය කියන එකට අකුසල් කුසල් දෙපැත්තම වැටෙනවනේ ද අපගබ්බතාවේ
පගබ්බතාවය කියන දෙකත් එක්ක. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අකුසල් අත්හරින්න ඕනේ, කුසල් වඩන්න ඕනේ කියන එකම තමයි මේ තවත් වචනකින් ඒ කියන්නේ. නොගැලපෙන ක්‍රියාවන් කායිකවත් වාචසිකවත් මානසිකවත් අතාරින්න ඕනේ. ගැලපෙන ඒවා පුරුදු කරගන්න ඕනේ. මානසිකවත් එහෙමයි. එතකොට අපි මේ විදිහට පුරුදු කරගත්තොත් ඒක අපිටත් යහපත පිණිස පවතිනවා, අනිත් අයටත් යහපත පිණිස පවතිනවා. සමහර විට මානසික ප්‍රගල්භතාවයට කියන ඕන සමාන කර කර හිතන්න යනවා. සල්ලි නැහැ, සල්ලි තියෙන අයත් එක්ක සමානයි වගේ පේන්න යනවා. ශ්‍රද්ධාව නැහැ, ශ්‍රද්ධාව තියෙන අයත් එක්ක සමානයි වගේ පේන්න යනවා. මසුරුයි, බොහෝම දාන පරිත්‍යාගශීලී කෙනෙක් වගේ සමාන කර, ඒකත් අර ගැළපෙන්නේ නැති මානසික ක්‍රියාවක්. එතකොට භාවනාව වැඩෙන්නේ නැහැ. එතකොට අපිට තේරෙනවා නුවණ තියෙන කෙනෙකුට දැන් ගලපල මා සරලව කිව්වෙත් ඔබට ගලපල බෙදන්න පුළුවන්, කොලයක් අරන් ලියා ගන්න පුළුවන් මගේ මොනවද තියෙන්නේ නොගැලපෙන කායික ක්‍රියා. ඔන්න ගිහිල්ලා ලියන්න, මගේ මොනවද තියෙන්නේ නොගැලපෙන වචන මං කතා කරන, මගේ මොනවද තියෙන්නේ නොගැලපෙන සිතුවිලි. ගැලපෙන ඒවා ලියා ගන්නවා, ගැලපෙන ඒවා දැකලා සතුටු වෙනවා, නොගැලපෙන ඒවා දැකලා බලලා ඉක්මනින් මේවා ටික ටික අතහැර ගන්න උපක්‍රමශීලීව මහන්සි වෙනවා. ඒකට උදව් වෙනවා අර ඍජු බව, මෘදු බව, දක්ෂ බව, මේ ඔක්කොම එකට වැඩෙන කුසල් පින්වතුනි. ඒ නිසා අපි සතුටු වෙන්න ඕනේ. මේ කරණීයමෙත සූත්‍රය කියන්නේ මාස ගානක් විස්තර කර කර ඉගෙන ගන්න ඕන එකක්. අපිට මේ කෙටි කාලය තුල එක පදයක්වත් හරියට විස්තර කරගන්න අපහසුයිනේ. කොච්චර කුසල් අකුසල් බෙදලා බෙදලා බුදුරජාණන් වහන්සේ, ඒකනේ විභජ්‍යවාදී කියන්නේනේ, බෙද බෙදා බෙද බෙදා අර්ථය දැක්වුවා. ඒ නිසා පින්වතුනි, ඒ ශාන්තිනායක ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මයේ වදාළේ මේ නොගැලපෙන පැවැත්ම නැති කරලා ගැලපෙන පැවැත්ම ඇති කරන්න. මේ අපි වටේ පිළිමහසල වැඩ ඉන්නේ නිකෙලෙස් මහරහතන් වහන්සේලා ජීවිතින් සදහටම නොගැලපෙන පැවැත්ම දුරු කරා, ගැලපෙන පැවැත්ම තුල ස්ථාවර වුණා, ගැලපීමේ උපරිමත්වයටපත් වුණා, ගැලපෙන පැවැත්මෙන් දෙව්මිනිස් ලෝකයේ ප්‍රකට වුණා. ඒක වෙන්නේ කුලයෙන් හරි, ධනයෙන් හරි, බලයෙන් හරි, ප්‍රසිද්ධියෙන් හරි නෙමෙයිනේ. ඒක වෙන්නේ අභ්‍යන්තරව ඇති කරගන්න ගුණයෙන්. ඒ නිසාම සහම්පති මහ බ්‍රහ්මයා පවා අර සැඩොල් කුලෙන් පැවිදි වෙච්ච සුනීත මහරහතන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටිලා වන්දනා කළා, නමෝතේ පුරිසා ජඤ්ඤ නමෝතේ පුරිසුත්තම. ආජානීය පුරුෂයාණනි, ඔබ වහන්සේට නමස්කාර වේවා. අති උතුම් පුරුෂෝත්තමයාණනි, ඔබ වහන්සේට නමස්කාර වේවා කියලා. ඒ නිසා අපිත් ඒ අපේ සම්බුදුරජාණන් වහන්සේ නොගැලපෙන බව මුළු ජීවිතයෙන්ම නැති කරගත්ත කායික වාසික මානසිකව ඒක කළේ ගුරු උපදේශ රහිතව ඒ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ඒ වගේ මේ නිකෙලෙස් මහරහතන් වහන්සේලා මේ අපි වටේ වැඩ ඉන්න ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, අපගේ පරම පූජනීය ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ, දුතවාදී දූතාංගධාරී මහා කස්සප මහරහතන් වහන්සේ, පරමෝත්තම අඟුලිමාල මහරහතන් වහන්සේ, මහා චුන්ද මහරහතන් වහන්සේ ආදී මහා ගුණදරූ නිකලිස් මහරහතන් වහන්සේලා මුළු ජීවිතයේ තුලින්ම ඒ නොගැලපෙන ක්‍රියාව, නොගැලපෙන වචනය, නොගැලපෙන මානසික සිතුවිලි පාකොට හැරියා, විසුරුවලා දැම්මා, විනාශ කරලා දැම්මා, නැවත නූපදින ස්වභාවයට පත් කරා, සදාකාලික අමා මහ නිවන් සුවය තුල ස්ථාවර වුණා. උන්වහන්සේලා තුල ආය කවදාවත් ඒ නොගැලපෙන චරිත ඉස්මතු වෙන්නේ නැහැ. උන්වහන්සේලා ලෝකෙන් එතෙර වුණා. ඒ නිසා අපි හැම දිනාටමත් ඒ නොගැලපෙන කායික ක්‍රියාව දුරු කරගෙන, නොගැලපෙන වාචික ක්‍රියාව දුරු කරගෙන, නොගැලපෙන මානසික ක්‍රියාව දුරු කරගෙන, ගැලපෙන කායික වාචික මානසික ක්‍රියාවන් පුරුදු කරගෙන මේ උතුම් ගෞතම බුදු සසුනේ ඒ නිකෙලෙස් මුනිවරුන් ගමන් කළ සුන්දර නිවන් මඟ තුලින් අමා නිවන් සුව සාක්ෂාත් කරගන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේම හේතු ආසනාවිත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව
පින්වතුනි අද මේ ඊටාම උතුම් පින්කම තුලින් මහත්ඵල මහානිසංස ධර්ම දානමය පින්කම සිද්ධ කරගත්තේ මේ අරහන්තක මන්දිරයේ ධර්මයේ ශ්‍රවණය කළ මේ පින්වතුන් විතරක් නෙමේ දේශ විදේශ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සජීවීව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා ඒ සඳහා විකාශන දායකත්වයේ දරන්නේ මාළබේ පදිංචි අශෝකා පෙරේරා මහත්මිය ඉතාම ශ්‍රද්ධාවෙන් ඒ උපාසක මෑණියන් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරුවා රැස්වන සියලු පින් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්තා සැපේටපත් වෙත්තා අමා මහ නිවණින් සැනසෙත්වා සාදු 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 එතුමිය නමින් මිය පරලව ගිය කේඩී ගුණසිරි ආර්යරත්න ස්වාමි පුරුෂයාට කේඩී හෙන්රික් කප්පුහාමි මුල්ලගේ ලිසිනෝනා හාමිනේ ඒජීඒ පෙරේරා නන්දාවතී පෙරේරා තිස්ස පෙරේරා කියන ඒ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ පින එක ලෙස අනුමෝදන් වෙත්වා ඒ වගේම අනිකු සියලු ඥාතීන්ටද මේ පින එක ලෙස අනුමෝදන් වෙත්වා එමේගේ ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා වහ වහ සසර දුකින් අත් මිදෙත්වා සාදු 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 සුජීවත්ව වාසය කරන අශෝකා පෙරේරා මහත්මියට ඒ වගේම ඒ නිශාන්ත ජයසිංහ ජීවන්ති ජයසිංහ ලක්මිනී ජයසිංහ වජිරපාණි ජයසිංහ යන ඒ සියලු පවුලේ පින්නතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ගෞතම බුදු සසුනේ අමා නිවන් සුව දකින්ට වාසනාව ලැබත්වා සාදු 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 අපට මේ දහමඟ පෙන්වා වදාළ ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනටත් මේ ධර්මයට දායකත්වයේ දරූ සියලු පින්නතුන් ඇතුළු ඔබ අප හැම දිනාටමත් ශ්‍රද්ධා රූප වාහිනී කාර්ය මණ්ඩල අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු සියලු පින්නතුන්ටත් මේ ධර්මයේ ශ්‍රවණය කළ දෙස් විදෙස් සියලු දෙනාටමත් පින් කැමති සියලු සත්වයන්ටත් මේ පින එක ලෙස පිහිටත්වා අමා මහ නිවන් සුවය පිණිසම හේතු වාසනා වෙත්වා සාදු 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 සුපින්වතුනි අතවසේදී පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අපට පෙන්වා දුන්නේ සමසිත සතන් තුළ මෙත්සිත ඇති කරවන උතුම් කරණීය මෙත සූත්‍රය අන්තර්ගත වූ අප්පගප්පෝ කියන මේ ධර්ම කාරණය පිළිබඳව පින්වත් ස්වාමීන් වහන්සේ මේ ප්‍රායෝගික ජීවිතය තුළ අපිට දකින්නට ලැබෙන අසන්නට ලැබෙන බොහෝ කාරණා මනාකොට පෙන්වා දෙමින් ඒවා මනාකොට ඔබේ සිතට ධාරණය වීමේදී ඔබ කොයි ආකාරයෙන්ද කටයුතු කළ යුත්තේ කියන කාරණය පිළිබඳවත් පෙන්වා දුන්නා. ඒ වගේම ඔබ යම් කිසි කටයුත්තක් සිදු කරද්දී විරක ඔබ බස් රථයක ගමන් කරනවා වෙන්නට පුළුවන්. ඔබ වෙන කටයුත්තක් කරනකොට වෙනකොට මේ බඳු අවස්ථා බොහොමයක් තුළ තිබිනත් ස්වාමීන් වහන්සේ මේ සිහිපත් කරපු ධර්ම කාරණා ඔබට යලි මතකයේ නැගෙන්නට පුළුවන්. එය සිහිපත් කරමින් පින් අනුමෝදන් කරමින් ඒ තුළ යහපත්ව රැඳෙන්නට යෙදෙන්නට ඔබට හැකියාව ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුවහසක් වූ බොහෝ කාරණා අපට මැනවින් පෙන්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සුවසේ ධර්මාබෝධය ලබන්නට අද මේ වැඩසටහනට ධර්ම දාන දායකත්වයේ දැක්වූ මේ සුපින්වත් පිරිසටත් ඒ වගේම අද මහමෙවුනාව භවනාසපු සංචිතේ මාළඹේ පිටුගල අමාවතුර මහමෙවුනා භවනාසපුවේ බුදු පසේ බුදු අරහන්තක මහා විහාරය මේ වස්සාන සමයේ සංවිධානය කරන මේ උතුම් පින්කම සඳහා සපැමිණි අරහන්තක විහාර මන්දිරයට සපැමිණි ඔබ සියලු දෙනාටත් අප පුණ්‍යානුමෝදනා කරනවා. දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිෂ්කාරයන් පූජා කරමු. බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय
नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय पिंसार वसान समय मालबे अमावतुर पिट्टुगल महामेवनाव भावनासपुए विशेष पिंकम मल्लावक मे दिन समगामीव मे मासे पुरावटम पवत्वेन श्री गटेकार महासाय रजानन वहन्से गौतम बुद्ध शासनेट पूजा कर वसराक पिरिय निमित्तेन पिंसार पिंकम मल्लावे मे वर्षेदी अप करणीय मित्त सूत्रे पिलिबंदव देशना मे वशेन करुणु कारणा सहिपात् करनवा इतिन अप निवसे सिटिन ओबट आराधना करनवा ओबट पुलुवन कमक् तिबेनवा नम मे उतुम पुण्य भूमि परिसरयट पेमिनेनट ओबट पेमिनेन किन एम आराधनयात् करन गमन अप अदवसेदी नियमित वेड कटियुतु मेतेकिन निमावट पत् करनवा ए भाग्यवत्तु अरहत्तु सम्मा संबुदुरजान वहन्सेट अपगे नमस्कारे वेवा ओब समट तेरुवन् सरणाय नमो बुद्धाय घटीकार सैरजुन नमदिन घटीकार महासैरजुन की वार्षिक वस्सान पिन का माला है बुधु पसी बुधु अरहंत का महाविहारीय अंक दिसी विषयटिन एक नवनूर पारे पिट्टुकले मालबे दुर्गतनांक बिंदुई एकाई एकाई हतराई तिसहयाई हत्यावाई हत्याटे बिंदुआई हाथाई इकाई तेकाई नवसी विसी देकाई दिसी विसी नवे है।